ShreeFM Kanamediri Rathriya. Soththi Sena? Go, kill an animal. Hari hari kalabal nu hita bang. Eki vilavate ei. Me? Pachasiri. Ekam madaka diyagani. Eki issarawama mata Soththi Sena kiyanne pa harida? Hari hari. Dan me mam mokadda kiyanna one kiyapanko. Umba. Soththi sir wage ekak kiyapan. Ha? Eka hariyanne ne bang. Hariyanne nadda. Enan Sena sir. Ha? Aulan nene. Hari hari hari. Me enan ubath mata me pachasira kiyanne pa. Hari? Siril malli wage mokak hari kiyapanko. Hari 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 hari. Me ආසය දෙකක් යනකම් අපි මේ විදිහට නම්බු නාම දීගෙන කතා කරමු ආ ඊට පස්සේ කසාද බඳලා මාසයක් දෙකක් ගියාට පස්සේ රොසලිනා ඇත්ත දැනගත්තර කමන්නේ නැ බං මේ ඇත්තරම සුත්ති උඹේ රොසලිනා යාළු කරගත්තේ කොහමද ලොකෝ බිස්නස් කාරේ කියලා තාමත් හිතාගෙන ඉන්නේ ඒකයි මම වගේ විනියෙක් එක්ක පැනලා යන්න කැමති උනේ පච්චසිරාට තමන්ගේ මිත්‍රා ගැන ඇති උනේ ආඩම්බරයක්. ඒත් සොත්ති සෙන් හිටියේ තරමක දෙගිඩියාවෙන්. මොකද බොරු කියලා රොසලිනාව යාළු කරගත්තා වුණාට දවසක ඇත්ත එළි වුණොත් මොනව වෙයිද කියන ප්‍රශ්නෙත් එක්ක. අබේරාලම් අපිව මීතොට මුල්ල පොලිසියට අනුයුක්ත කරේ හේතු කාරණා ගොඩක් එක්ක. මං දන්නවා සාජන් නලපාත පොලිස් නිලධාරියෙක් විදිහට දිවි හිමියෙන් මගේ වගකීම් මිටු කරන්න මම ඒකට කැමති. ඒත් මේ පැත්තේ මිනිස්සුත් එක්ක වැඩ කරන එක ටිකක් අමාරුයි. සාජන් නලපාත රාජකාරිය බැර අරුම් බව පැහැදිලි කළත් තරුණ පොලිස් නිලධාරියෙකු වුණ අබේරත්නට පොඩි බයක්වත් දැනුනේ නැහැ. සාජන් නලපාත මේ පැත්තේ මිනිස්සු කොච්චර චණ්ඩි වුණත් මම ওই එකෙකුටවත් බය නැහැ. මොන රාගල ඉපදිලා කාස්ටක පොළවත් එක්ක අවුරුදු ගානක් හැපිච්ච මිනිහෙක් මම හරිද මට අබේරත්න ගැන ආඩම්බරයි අබේරත්න වගේ අය තමයි මේ වගේ පොලිසි වලට ඕනි මොකද රොසලිනා මූණ එල්ලගෙන ඉන්නේ ආ ඔයත් එක්ක පැනලා යන්න ආවට මගේ හිතට මොකද්ද වගේ සේන දැන් ඔව අමතක කළා දාන්න රොසලිනා කවුරු නැති වුණත් මං ඔයාට ඉන්නවනේ මං ඒක දන්නවා සේන ඒකනේ හැමදේම අතෑරලා මං ආවේ මේ රොසලිනා නංගි දැන් ඔය දේපල වලට මොනව වෙයිද ඔයාලගේ තාත්තා ඔයාට දෙන එකක් නැති වෙයිද මට ඔවා වැඩක් නෑ අයියේ මං ඒ හැමදේම අතෑරලා ආවේ මේ මොනවද සිරිල් ඔය කියන්නේ ඔවා වැඩක් නෑ මට ඕනේ රොසලිනාගේ අවංක ආදරය විතරයි. නෑ නෑ අම්මේ නිකමට ඇහුවේ. බොලාට හොඳ නම් මට මොකෝ. මේ සිරිල්. අපි මගෙන් නවත්තලා කූල් බීම් එකක්වත් බීලා යන්නද? හා කාර් එක නවත්තන්නකෝ සේන සර්. මං බාර්ලි බෝතල් දෙකක් අරන් එන්න. නවත්තපු කාර් එකේ දොර අරගෙන ගිය පච්චසිරාත් ළඟ තිබුණ සිල්ලර කඩේකට ගොඩ වුණා. රියදුරු අසුනේ ඉඳගෙන හිටපු සොත්ති සේන පසුපස බලන කන්නාඩියන් රොසලිනා දිහා බැලුවා. ඒ බැල්ම තුල අවසාන වරටත් ඉතුරු වෙලා තිබුණේ දෙගිඩියාවක්. කවුද? කවුද? කවුද කියලා බලන්න දොර ඇරියා නම්. ඇයි? කියන්න කට නැද්ද? පොලිස් නිලධාරියා ඇලිස්ගේ ගේ දොරකඩ නතර වෙලා ගේ ඇතුලේ පේන මානේ දෙස විමසිලිමත් බැලුවා. මුලින්ම ඇස ගැටුනේ බිත්තිය එල්ලන ලද රාමු කරන ලද ඡායාරූපයක්. ඒ ඡායාරූපයේ හිටියේ කරාටි අඳුමක් ඇඳගත් සොත්ති සේන. කවුද අර පින්තූරෙ ඉන්නේ? ඔය මගේ පුතානේ රාලා හාමි. මීතොට මුල්ල ඕන කෙනෙක්ගෙන් ඇහුවා නම් කියයි. සොත්ති සේන කවුද කියලා. ඇත්තද?
මිනිහා ඒ තරමටම ජනප්‍රියයිද? දන්නේ නැද්ද ඉතින්? උපන්දායිද හැදිච්ච ගමනේ? මේ රාලහාමි ආවේ. මං මට මේ ගේ පරික්ෂා කරන්න ඕන. සේනා. ඇයි අපි කුලි ගෙදරක නවතින්න ආවේ? ඔයාට ගෙයක් තියෙනවනේ. අනික ඔයාලගේ අම්මලා මට අකමැති නෑ කියලාත් ඔයා කිව්වේ. මේකයි රොසලිනා. මම එකපාරටම ඔයා වරන් අපේ ගෙදරට ගියොත් වත්තේ උන්ට ඒක මැජික් වගේද? වත්තේ? නෑ මේ අපේ ගෙදර අහලා පහලා උන්ට. උන් බලාගෙන ඉන්න ඉතින් උන්ටත් කියලා බෙර ගහලා මනමාලියක් ඇඳන් එනගන්නේ. ඉතින් අපේ ගෙදරින් ආවට කමක් නෑනේ. ඔයා පුළුවන් විදිහට වෙඩින් එකක් ලෑස්ති කරන්න. දැන් වෙඩින් එකක් ගන්න ගියොත් ඒක ඔයාලගේ තාත්තා රාජ්‍ය වෙන්නත් ඉඩ තියෙනවනේ රොසලිනා. මොකද ඔයා පැනලාව විතරනේ තාත්තා පිස්සු බල්ලා වගේ හොයනවා ඇති නේද? අනේ කොහෙ කියලා හොයන්නද? තාත්තා දන්නේ නැහනේ මම කායක කොහෙ ආවද කියලා. අනික මන් ලියුමල් ලියලා තියලානේ ආවේ මං ගැන හොයන්න එපා කියලා. ඔව් ඒ පැනලාවට පස්සේ ආයෙත් මොකටද වෙඩින් ගන්නෙ? ආ සොතිසේනේ හිම කියලා මගෑරියත් රොසලිනා නිහඬුනේ ඒතරම් කැමැත්තකින් නෙවෙයි. ඒ තවදුරටත් ඒ ගැන කතා කරන්න උත්සාහ කළේ නැහැ. පුංචි කුලි ගෙදර අස්පස් කරන්න ගත්තා. ඇලිස්ලන්ද මොකෝ බම් බැරි හම්දන්නේ ඈ? කොහොම සොතිසේනේ? මේ සොතිසේනේට ටික දවසක් යනකම් එන්න බැරිද? ඇයි? ආයකයික හරි ගුටි යනගෙන ඉස්පිරිතාලේවත් බෝඩින් වුණාද? ඇලිස් එහෙම ඇහුවේ ගණනකටවත් නොගෙන. ඒත් පච්චසිරාගේ පිළිතුර පරක් වෙනකොට ඇලිස් කරන්න ගිය වැඩේ නවත්තලා ආයමත් පච්චසිරා ළඟට ආවා. ඇයි? මොකද වෙලා තියෙන්නේ? මේ සොත්තිසේන කසාද බැන්දනේ. මොකක්? සොත්තිසේන කසාද බැන්දා? මේකම හ පුදුම එකෙක් නේ අකෝ. එතකොට උගේ අම්මා දැනගන්න ඕනේ උ කසාද බැන්දා කියන එක වෙන මිනිහෙක්ගේ ඈ? හරි හරි කෑ ගහන්න නැතු ඉන්නකෝ ඇලිස් නැන්දේ. කෑ ගහන්න නැතු කොහොමද? තාත්තත් නැතුව දහ දුක් විඳලා ඔය සේනියව උත්මහත් කරේ. ඌට වටිනවද මන් නැතුව කසාද බඳින්න හැබැයිට? බලා දුක් විඳ කාලේ ඉවරයි නැන්දේ. මොකක්? අපි දුක් විඳපු එක ඉවර වෙන්නේ මරුණට පස්සේ තමයි බං. මං දන්නේ නැද්ද? එහෙම කියන්න එපා ඇලිස් නැන්දේ. සොත්ති සේනියා පන්නගෙන ආවේ එසේ මෙසේ කෙල්ලෙක් නෙවෙයි, සල්ලි ගහක්. මොයකෝ? මොකද කියන්නේ ඇත්තමද? ආයි මොකටද මං බොරු කියන්නේ? උඹලගේ හත්මුතු පරම්පරාවම ගොඩ නැන්දේ. මේ ඇත්තමද පුතේ? අම්මපා කියා. අම්මපා තාත්තපා ඇලිස් නැන්ද පල්ලා. කෙල්ලගේ තාත්තා ලස්සපතියේ නේ? බෑ නෙවෙයි, ඔව්. පවුලට ඉන්න එකම කෙල්ල. තාත්තා මලාට පස්සේ ඒ ගෙවල් දොරවල් බිස්නස් සේරම අයිති වෙන්නේ අපේ සොත්තියට. ඔප්පේ මේ මොකද අඬන්නේ? මට සතුට වහව ගන්න බෑ පුතේ. අනේ මං දන්නවා මොන තක්කඩිකම් කරත් මගේ කොල්ලට වරදින්නේ නෑ කියලා. ඒකනේ කියන්නේ. මේ දැන් කොහෙද සේනියා ඉන්නේ? මේ ඒ වගේ පෝසත් කෙල්ලෙක් මේ ගෙවල් වලට ගේන්න බෑනේ නැන්දේ. මේ ඒ හින්දා රාජගිරියෙන් පොඩි ගේ කෑල්ලක් අරන් දුන්නා. ඔලුව පාත් කරලා ඉඳගෙන හිටපු චීත්ත පොටෙන් ඇලිස් කඳුළු පියදාගත්තා. බුලත් ඇඳි කහටින් බතික්කුණ, දත් ඇඳි දෙකම පෙන්නගෙන හිනා වුණා. සියලු දුක් දුම්නස් සමරයි කියන හැඟීමක් හේ මූණේ තිබුණා. පුදුම මදුරුව ගොඩන්නේ ඉන්න සේන. ඔය හවස් වෙන්න කලින් දොර ජනෙල් බැහුවේ නැද්ද? දොර ජනෙල් බැහුවේ නෑ ඉතින්. මේ ගෙදර ලයිට් නෑනේ. දොර ජනෙල් වහපුවාම හවස 5 වෙනකොටත් ගේ ඇතුළ හොඳටම කළුවරයි. එහෙම කියපු රොසලිනා නිවෙන්න ගිය චිමිනි ලාම්පුවේ දැල්ල ටිකක් වැඩි කළා.
ඒත් ඒ ලාම්පු දැල්ලෙන් අන්ධකාර කාමරේට වැඩි එළියක් වැටුනේ නැහැ. මේ සේන. ඔයා ගෙදර ගිහාම මට රේඩියෝ එකක්වත් ගෙනත් දෙන්නකෝ. ඒ මොකටද? ඔයා හෙට ඉඳන් බිස්නස් වැඩවලට ගිහාම මං කොහොමද රේඩියෝ එකක්වත් නැතුව තනියම පාළුවේ ඉන්නේ? බලමුකෝ. ඇයි බලමුකෝ කියන්නේ? ආයෙත් සරුවට යදිලා යන්න එන්න. එන්න එන්න. එන්න රාසෝ සරුවත් එන්න එන්න. එන්න. අම්මේ. අපි. සීන පුතේ. අම්මේ. මට හරි ගියාට පස්සේ අම්මවත් අමතකුණා නේද? ඇබා. අමතකුණා නෙවෙයි අම්මේ. අද තමයි එන්න වෙලාවක් හම්බ වුනේ. කොහොයි තින්ද මනමල්? කුලියට ගත්ත ගෙදර නවත්තලා ආවි. අනේ මටත් ආසයි බන්නේදී පොඩ්ඩ බලන්න. මාවත් එක්ක පලයන්කෝ. මේ අම්මා සාරියක් කියම ලෑස්ති කරගන්නකෝ. චීත්ත පටලගෙන යන්න බෑ අම්මේ. මොන වුණත් රොසලිනා යමක්කමක් තියෙන කෙල්ලෙක්නේ. මන් දන්නවා මන් දන්නවා. උඹට ලැජ්ජ වෙන විදිහට මම යන්නේ නෑ බං. අර කාන්තියාගේ මගුලට ජීන ඇඳ සාරිය ඊල ගන්න. එපා එපා. ඒව දිස්නේ ගහන වැඩි අම්මේ. තොටලංග තොරණ වගේනේ. ඉතින් හොඳයි නේ බං. මොන හොඳද පිස්සු දම්මට. මේ සාරිය දිස්නේ වෙන තරමට උඹට නෙනම්බුව. ඒ වුණාට වැඩගත් මිනිස්සු සාමාන්‍ය කමම් වලට ඒ වගේ දිස්නේ ගහන ඇඳුම් අඳින්නේ නෑ අම්මේ. වයි වර්ණ සරුවත් වීදුරුව දිහා බලාගෙන සොත්ති සේන හිම කියද්දි ඇලිස්ගේ මූණේ තිබුණ සතුට ටිකෙන් ටික දුකකට පෙරළුණා. ඒත් ඒ දුක සොත්ති සේනට පෙන්නුවේ නැහැ. සොත්ති සේන. සොත්ති සේන. ආ. පච්චසිරි. කද්ද බං ඊ නම. එක්ක සිරිල් ගියපන් නැත්තම් පච්චසිරා ගියපන්. ඔළුව අවුල් වුණාම නමුත් අමතක වෙනවා බං. මේ මොකද දැන් උඹේ ඔළුව අවුල් වෙලා තියෙන්නේ? ප්‍රශ්න වම් ප්‍රශ්න එකක් කියලා නෙමෙයිනේ. සොත්ති සේන හිම කියන ගමක් ළඟ තියෙන බෝකු කණුවක ඉඳගත්තා. පච්චසිරත් ඊට සමාන්තර බෝකු කණුවේ ඉඳගත්තා. මොහොතක නිහඬියාවකට පස්සේ ආයමත් සොත්ති සේන කතා කරන්න පටන් ගත්තා. ඊවල් කුලියට අරන් ගෑනුත් එක්ක පැනලාවට ආල් කිලෝ එකක්වත් ගන්න මගේ ළඟ සල්ලි නෑ බං. ඇයි රොසලිනා අරන් ඉන්නේ නැද්ද? පිස්සුද බං. රොසලිනාට දැම්ම ගෙදර යන්න බෑනේ. ඉතින් බං පැනලෙනකොට විසතින් ඇවිත් තියෙන. රත්තරන් බඩු ටිකවත් ගෙනල්ලා නැද්ද? ඔය නෑ බං. රෙදි කඩමාළු ටිකක් විතරයි අරන් ඇවිත් තියෙන. එහෙනම් ඉතින් ආපහු පරණ රස්සාවට බහින්න වේ. සොත්ති දුවපන්. මේ මොහේ පැත්තට පැනගනි. මම මේ පැනගන්න. ඔන්නෑ ඔන්නෑ. මුන් මෙච්චර දුර පන්නන්නේ නැහැ. මේ මෙහාට වරේ. මේ මෙහාට වරේ. මම දැක්කම සෑහෙන දුරක් යනකම් අපි පස්සේ පන්නගෙන එනවා. අපි මේ පැත්තේ හංගිනවුන් දැක්කේ නැහැ බං. ඒ හින්දා මේ පැත්තට වෙලා ඇලට් එකේ ඉමු. මේ කො කඩාගත්ත මාළ පොට. ලකු මගේ වැටුණාද දන්නේ නැහැ. ඒ මොට්ට ගන්නවද? අමාරුවෙන් කඩා ගත්ත චේන් පොට. අප්පා. ඔය තියෙන්නේ කහ කෑල්ල වගේ. යන්තම් ගෙවල් කුලී ගෙවලා සත්‍යයක් අමාරක් කාලෙ ඉඳලා ජීවත් වෙන්න පුළුවන්නේ. අම්මා. ඒත් බං ඒත් අපි අද වැරදි තැනකින් බං කොල්ල ගන්න බැස්සේ. ඒක මට තේරුණා. ඒත් මං හිතුවේ ඒ කියන්නේ තනියම ඉන්නවා කියලා බං. පස්සේනේ තේරුනේ අර සරංකාරයට උන් එක්ක ආපෙවුන් කියලා. මුඩුකු ගෙවල් පේලියක් පිටිපස්සේ බෝක්කුවක් යට නැතර වුණ සොත්ති සේනත් පච්චසිරත් කඩාගත් මාළ පොට අතේ තියාගෙන හති අරින්න ගත්තා. කොයිතරම් හිස කර වුණත් ඒ වෙහෙස යට කරගෙන මතුවුණ සතුටක් දෙන්නගෙම මූණු වල තිබුණා. ගෙදර කවුද? ගෙදර කවුද? කවුද ඔය? පොඩ්ඩක් දොර ඇරියා නම් බලන්න. මගේ හිතේ මේ රොසලිනා දුව වෙන්න ඇති. දොර ඉස්සරහා පර්වතයක් වගේ සිනා මුසු මුහුණෙන් හිටගෙන හිටියේ සොති සේනගේ අම්මා ඇලිස්.
ඒත් ඇලිස් කියන්නේ කවුද කියන්නේ දන්නේ නැති රොසලීනා අඳුන් කුඳුන් වෙලා වගේ ඇලිස් දිහා බලාගෙන හිටියා. මේ එතකොට මේ කවුද? දුවේ මම සොත්ති සේනගේ අම්මා. මේ අපේ සේනගේ අම්මද? ඔව් ඔව් ඔව්. මගේ ගැන කියලා ඇතිනේ. කියලා නම් තියෙනවා. මේ ඒත් ඇයි සේනට සොත්ති සේන කියන්නේ? එයා සේන බණ්ඩාරනේ. මේ පොඩි කාලේ ආදරයට කිව්වේ සොත්ති සේන කියලා. ඒ පුරුද්දට මට ඔය කියන්නේ. ඇත්තද? එන්නකො ගෙට. හැබැයි සේන නම් නෑ. මන් දන්නවා. එයාව හම්බුණාද? ආයි සීනි දාන්න ඕන නෑ දුවේ. අල්ලට සීනි ටිකක් දියන්කෝ. කහට හොඳයි. කහටත් බොනවද? ආයි කහටත් බොනවද අහන්නේ? අපි කහට තමයි බොන්නේ. තුන්වේරටම සීනි දාලා බොන්න කොහෙද අපට අයියා? ඇත්තටම මේ සේනගේ අම්මමද? ආයි මොකටද බොරු කියන්නේ? මං සේනයට දෙතුන් වතාවක්ම කිව්වා ලේලි බලන්න ආසයි එක පලයන් කියලා. කෝ? මූ කරාරිනවනේ. පස්සේ මං පච්චසිරාගෙන් ඇඩ්‍රස් එක ඉල්ලගෙන තමයි මේ ආවේ. කවුද පච්චසිරා? මේ අපේ සේනගේ යාළුවා. මේ මං හිතන්නේ මේ මෙතන ලොකු වැරදීමක් වෙලා. අපේ සේනට නම් පච්චසිරා කියලා යාළුවෙක් නැහැ. මොකද මේ නැහැ කියන්නේ? මේ දරුවා එක්ක මහරෑ පැනලා එන්න ඇවිත් මුදලාලිගේ කාර් එකත් අරගෙන ආවයි කියන්නේ ඔය පච්චසිරා කොල්ලනේ. එහෙම කෙනෙක් ආවේ නැහැ. සේනත් එක්ක ආවේ සිරිල් අයියා. අනික ඒ කාර් එක වෙන කාගේවත් නෙවෙයි සේන අයියාගේ. එහෙමද කිව්වේ? තමන් අතින් උනේ ලොකු වැරැද්දක් කියන එක තේරුම් ගත්ත ඇලිස් මොහොතකට නිහඬ වෙලා බිම බලාගත්තා. ඒත් ඒ වැරැද්ද ආයෙත් හදන්න බැහැ. සොත්ති සේන මෙච්චර කල් හංගගෙන හිටපු හැමදේම ඇලිස්ගෙන් එළියට ආවා. හැමදේම තේරුම් ගත්ත රොසලීනා මහා හයියෙන් අඬන්න ගත්තා. අබේරත්න. එළපාතස. නීතොට මුල්ල පැත්තේ ආයෙමත් හොරු රජ කරන්න පටන් අරන්ලු. මටත් ආරංචි වුණා. අපි රෑදවල් නැතුව ඇලර්ට් එකේ ඉන්න ඕන. මම දන්නවා අපිට ඉන්න නිලධාරි පිරිස මදි කියලා. ඒත් මේ ඉන්න ටික හරි පාරට බැහැලා ඔය හොරු ටික අල්ල ගන්න ඕන. සජන් ඇලපාත එහෙම කිව්වේ ස්ථිරහඳකින්. අබේරත්න හිසින් පමණක් ඒ කියපු දෙයට එකඟතාව පළ කළා. අපි කොහොම හරි ඔය හොරු ටික අල්ල ගමු සර්. ඒක තමයි වෙන්න ඕනේ. අපි නිතරම ඔය මීතොට මුල පැත්තේ පාරවල් වල ඉන්න ඕනේ. අවශ්‍ය වුණොත් තුවක්කු පාවිච්චි කරන්නත් අපිට බලය තියෙනවා. ඕකේ සර්. දැන් ඔය ඇඳිලා නවත්ත ගන්න රොසලීනා. ඇයි මට බොරු කළේ? හැමදේම කරේ ඔයාට ආදරේ ඉන්න රොසලීනා. නැතුව මේ ආදරේට කියලා මේ තරම් බොරු කියන්න පුළුවන් ද මිනිහෙක්ට? හරි. ඔයා මට කිව්වේ ඔයා ලොකු බිස්නස් කාරයෙක් කියලා නේද? කොළඹ ලොකු ගෙයක් තියෙනවා කිව්වා. අම්මා ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් කිව්වා. කොටහේන පැත්තේ ඉස්කෝලේක. මං එහෙම නොකිව්වනම් ඔයා මට කැමති වෙන්නේ නැහනේ රොසලීනා. ඒ වුණාට ඔයාට වටින්නේ මට ඔය තරම් බොරු කියන්න. හරි. ඉතින් හොරෙන් හරි පාර හොයාගෙන ඔයාගේ අම්මාව හින්දානේ මම මේ හැමදේම දැනගත්තේ. ඕ මගේ අම්මා පිටකොටුවේ සරුවත් විකුණනවා. මගේ තාත්තා කවුද කියලා මම දන්නේ නැහැ. මට ඇති බිස්නස් එකක් නෑ ඔයි. මං කරන්නේ පිටකොටුවේ පිප්පොකට් ගන්න එක. කේන් කඩා ගන්න එක. කේන්තියෙන් විත්තිය ඔළුව ගහගෙන සොතිසේන කියවන්න ගත්තත් අන්තිම ටික කියුනේ හැඬුම් ස්වරයෙන්. ඒ හැඬුම නැවතුනේ ඉකි ගැහුමකින්. ආයෙත් සරුවත් හැබීරේන වහන්සියට දිවහට සරුවත් යන්න
පාට පාට සරුවත් බෝතල් වලින් වීදුරු වලට වක් කරන ගමන් ඇලිස් පච්චසිරා දිහා බැලුවා. පච්චසිරා හිටියේ සෑහෙන නොසන්සුන්ව. ඒත් ඇලිස් හිටියේ සුපුරුදු සැහැල්ලුවෙන්. ඔත්ති සේනෝයි රොසලිනාව කසාද බැඳගත්තේ 1000ක් බොරු කියලා. දැන් ඉතින් සේරම ඉවරයිනේ. කවුද බං ඔය වගක් දන්නේ? උඹලා මට කියලා තිබුණ එකක් කිය? උඹත් ඒ කෙල්ල ඉස්සරහා ඉඳලා තියන්නේ සිරිල් කියන නමකින්. එම නැතුව ඔය වගේ පෝසත් කෙල්ලෙක් යාළු කරගන්නේ කොහොමද නැන්දේ? මේ ඌව හැමදාම හංගගෙන ඉන්න පුළුවන් රහස් නෙවෙයිනේ පුතේ. දැන් ඒ ළමයා ඇත්ත තත්ත්වය දැනගෙන ගෙදර ගිහින් සල්ලි ටිකක් අත්තරන් එන්නේ නැද්ද? ඈ? මොකද ඔය කරන්න හදන්නේ? අපි මෙහෙන් යමු. මම මේ බඩුවස් කරනවා. අඳුර ගොං කරත්තක් තියෙනවා මේ බඩු ටික දෙපාරට ඇද ගන්න පුළුවන්. අපි කොහෙද යන්නේ? තවත් ඔයාට හංගන්න දෙයක් නැහැ නේ රොසලිනා. මගේ මොඩුක්ක ගෙදරට යමු. අනේ අපි මෙහෙ ඉමු. කුලී ගෙවන්න මගේ ළඟ සල්ලි නැහැ. ඔයාට මෙහෙ එන්න ඕන නම් ගෙදර ගිහින් තාත්තගෙන් සල්ලි ටිකක් ඉල්ලන් එන්න. මට බෑ. දෙමව්පියෝ කියන්නේ හැමදාම තරහ තියන් ඉන්න මිනිස්සු නෙමෙයි රොසලිනා. ගිහිල්ලා ඉල්ලන් එන්න. තරහ වෙන්නවත් යාළු වෙන්නවත් මට අම්මෙක් තාත්තෙක් නැහැ සේන. මොකක්? එතකොට තමුසේ හිටිය හයි ලෙවල් පාරේ මහගේ කාගේද? හා? මාව ඒකෙදෙට පුංචි කාලේ ගෙනත් තියන්නේ වැඩකාරකමට. මොකක්? ඔව්. මට ඕනේ උනේ ඒ ජීවිතෙන් මිදලා සල්ලිකාර මහත්තයෙක් හොයාගෙන මගේම කියලා අලුත් ජීවිතයක් පටන් ගන්න. මොකක්? තමුසේ මං කරටත් වඩා ලොකු බොරුවක් කරලා තියෙන්නේ. හා? රොසලිනාට පහර දෙන්න සොත්ති සේනගේ අත ඉහළට එස වුණත් සොත්ති සේන රොසලිනාගේ කම්මුල වෙත යනුදී අත නතර කරගත්තා. ඒත් කේන්තිය නම් නතර වුණේ නැහැ. ඕම ඔය ඇඳ විට්ටමට තව ඇණයක් ගහපන් පුතේ. ඇයි? ඔය ඇඳ හෙල්ලි හෙල්ලි තියෙන්නේ කොයි වෙලේ කඩා වැටෙයිද දන්නේ නැහැ. අපිට නැතත් අර පිට කෙල්ලට හොඳට ඉඳ තියෙන්න එපා බං. මොනවා වුණත් යමක් කම තිබිච්ච තැනක හැදුන කෙල්ලෙක්නේ. තමන්ගේ අගහිඟකම් ගැන දුක් වෙවි ඇලිස්ගේ අස්පස් කළා අලුත් ලේලිය වෙනුවෙන්. ඒ අලුත් ලේලියත් මේ පන්තියම කෙනෙක් කියන වගේ ඇලිස් තාමත් දන්නේ නැහැ. මන්නම් කියන්නේ ඒ දරුවට ගිහින් සමාව ගත්තොත් හොඳයි කියලා පුතේ. අන්න කට්ටිය ආවද කොහෙද? අපේ ඒ අතු ගහලවත් ඉවර කරගන්න බැරි වුණා බං. අපේ දුව වතුර අදින්න ඕනේ නේ. ඔය වතුර කාලේ ගෙනියන්නම් මං. දුව යන්න. ගිත යන්න. අනේ නෑ කමක් නෑ අම්මේ. මං වතුර කාලේ ගෙනියන්නම්. මාතෝව පුරුදු වෙන්න එපා. ඒ උනාට මේ වෙයිනේ. ඔය ළමට ආසරය කරන්න ගැලපෙන මිනිසු නෙවෙයි. එහෙම එකක් නෑ අම්මේ. මමත් ඉස්සරහට මේ ගෙදර ඉන්නවා නම් මේ අහල පහල මිනිස්සු අඳුර ගන්න ඕනේනේ. අනේ වන්දා ඒ උනාට මගේ හිතට නම් මොකද්ද වගේ. මොකද දෙන්න පයිප් ළඟ අකට උනා නම් මට මොනෝද ගන්න. මේ දරුවට කියහන් ගෙට වෙලා ඉන්න කියලා මේ වැඩ කරන්න පුළුවනේ මේ දරුවට. අමන්නේ යා කරපු දෙ. එයාට මේවා හොඳට හුරුයි. අම යන්න. රොසලිනා වතුර කාලේ අරන් එයි. රොසලිනාට තේරුණා සොත්ති සේන මෙහෙම කෑ ගහන්නේ ඇයි කියලා. ඒ හින්දා වචනයක්වත් කතා නොකර රොසලිනා වතුර කලෙත් අරගෙන ලෑලි පෙට්ටි ගේ ඇතුළට ගියා. මේ දවස් ටිකේම ওই පිටකොටුව පංචිකාවත දෙමටකොඩ පැත්තේ පොකට් ගහලා තියෙන්නේ එක මෙවුන් දෙන්නේ. මං දන්නා උන් කවුද කියලා. උන් දෙන්නම ඉන්නේ මේ මීතොට මුල්ලේ. හරියට හරි. මගෙත් සැකේ තියෙන්නේ උන් දෙන්න ගැනම තමයි. අපි උන් අතටම අල්ලගන්න ඕනේ අබේරත්න. අබේරත්නත් සාජන් නැලපාතත් සැලසුම් කළේ මුළු මීතොට මුල්ලටම පිළිලයක් වෙලා තියෙන සොත්ති සේනවත් පච්චසිරාවත් අල්ලගන්න.
ඒත් ඒක ලේසි නැහැ කියලත් මේ දෙන්න දන්නවා. අබේරත්න මුන්දෙන හැම තිස්සම දැලිපිහි කිරිංචි ඉනේ ගහගෙන ඉන්න. ඕවනම් මොනවද? මං කිව්වේ අපි කෝකටත් සූදානමෙන් ඉන්න ඕනේ. සොත්ති සේන ලෑලිතොටි මුඩුකු කාමර ක්‍රෙදිවැල් මල්පාටි මැදින් දුවන්න පටන් ගත්තා. පොලිස් නිලධාරී අබේරත්න උඩට වෙඩි තිබ්බත් සොත්ති සේන පිටිපස්සෙම හඹාගෙන ගියා. සාජන් නැලපාත පච්චසිරා පස්සේ එළවගෙන ගියා. ඒ ඔහම නැවතියන් නැත්තම් වැඩි තියෙනවා. ඒ උඹලට ගැලවීමක් නැහැ. ඔහම නතර වෙන්. අනේ රාලාමි මා මරන්න එපා. මං අහිංසක මිනිහෙක්. අහිංසක? අහිංසක හින්දාදයක් ඔය උඹලා මිනිස්සුන්ගේ මාළ කඩන්නේ? පෝස්ට්මන් කොල්ල කන්නේ? අනේ අනේ සර් මට සමා වෙන්න. අත් දෙක උස්සගෙන ධන ගහගනි. අනේ කීන දෙයක් කරන්න. ඌ වැඩි දියන්නේ පරාලාමි. උඹ යනිත් එක දන්නේ සර් දන්නේ. ඔයගේ සෙල්ලම් අදින් පස්සේ ඉවරයි. තවත් දුවල තේරුමක් නැහැ කියලා දැනගත්ත පච්චසිරානොහොත් සිරිල් අත් දෙක උස්සගෙන දන ගහගත්තා. මුදුකු ගෙවල් පේදී ළමා ලපටි ගැහෙන මිනිසු චිත්‍රපටයක් නරඹනවා වගේ මේ දර්ශනය දිහා බලාගෙන හිටියා. සාජන් නැලපාත පච්චසිරාගේ අත් දෙකට මාංචු දැම්මා. ඔබට මගෙත් එක දුවලා බේරෙන්න හම්බ වෙන්න. ඔහොම නැවතියා. සොත්ති සේන කුණු කානු කම්බි වැටවල් උඩින් පැනගෙන ගිහින් ළමුන් පිරිසක් සෙල්ලම් කරමින් ඉන්න පිටණියක් ළඟට ගියා. ඒත් පොලිස් නිලධාරී අබේරත්න සොත්ති සේනව ලුහුබඳින එක අත්හැරියේම නැහැ. ගැළවිල්ලක් නැහැ කියලා තේරුම් ගත්ත සොත්ති සේන සෙල්ලම් කරමින් හිටපු පුංචි දරුවෙක් උස්සගත්තා. අමි, තාමි ළඟට එන්න එපා. අවුත් මේ කොල්ල මරනවා. ළඟට එන්න එපා. අනේ මාව අතාරින්න. අනේ මාව අතාරින්න. ඔය ළමයා අපි මිදියපන්. සලම් යන්න. ළඟට આવොත් කොල්ලගේ බෙල්ල කපනවා. පේනවනේ මේක? පේනවනේ මේ පිහිය? අනේ මාව අතාරින්න. අරහන් දිටපන්. දරුන් ගන්න නැතුව ළමයාව බිමින් තියපන්. ළමයා බිමින් තියන්න. ඔය තුවක්කුව පැත්තකින් තියන්න. ළමයා බේරලා මට වෙඩි තියන්න බැරියයි කියලා මම හිතනවාද? ආ? නෑ. මට වෙඩි තිබ්බොත් ළමයාගේ ඔළුව කඳෙන් වෙන් වෙලා බිම තියෙයි. කලහමි ඔක බිමින් තියන්න. අනේ අම්මේ. අම්මේ. අනේ මාව බේර ගන්න. අනේ අම්මේ එන්නකෝ. අනේ මට බයකෝ. අපට ආව. අනේ රාලහමි. අනේ රාලහමි. මම කොලහට වැඩි දියන්න මට කිසි උමනාවක් නැහැ. ළමයා පැත්තකින් තියලා ඌට යටත් වෙන්න කියලා. අනේ සේන. අතෑරලා මොනිදියේ බාර වෙන්නකෝ අනේ. යටත් වෙන්න. අනේ රාලා. සොත්ති සේන හෙමින් සැරේ ළමයව බිමින් තියන්න හැදුවා විතරයි අබේරත්න තුවක්කුවත් අරගෙන සොත්ති සේන ළඟට කෙට්ටු වුණා. සොත්ති සේන නැවත ළමයාගේ බෙල්ලට පිහිය තියාගන්න උත්සාහ කළා. ඒත් පොලිස් නිලධාරියා ඉක්මන් වුණා. දෑත බදලා තුවක්කු බඳින් සොත්ති සේනගේ හිසට පහරක් දුන්නා. පහර කාගෙන සොත්තිසේන බිම වැටෙද්දී අතේ හිටපු දරුව පැත්තකට දිව්වා. වැටුණු සොත්තිසේනව බදාගෙන රොසලිනු තැලිසුත් හැඬුවා. ඒත් සොත්තිසේන ආයෙත් නැගිටින්නේ නැහැ. ඒ තරමටම තුවක්කු බඳින් එල්ලුණ පහර සැරට වැදිලා තිබුණා. කාලෙකට පස්සේ පච්චසිරා හිරෙන් නිදහස් වුණා. රොසලිනා වෙනත් කසාදයක් කරගෙන මීතොට මුල්ලෙන් ගියා.